ගමනක් අපිදුට සිහිනේ සැබ කරන්නට මිනිසකු වෙනවා සුවහස් හදවත් ගැහෙනාරාවේ අසා රට අනුරට යන මෙයින් ජාතික ජනබලවේගයේ සංවිධානය කරන ජනහමු බලාවේ තවත් ජනහමුවක් එල්පිටිය නගරයේදී පැවැත්ුණා. ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය නායකයන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් ඊටෙක්ව සිටියා. මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රජාව, බුද්ධිමය ප්‍රජාව, ඒ වගේම කලාකරුවන් විශාල ප්‍රමාණයක් මේ වන විට අනුර කුමාර සහෝදරයා මේ රටේ ජනාධිපති කිරීම සඳහා සක්‍රීයව දායක වෙමින් තිබෙනවා. සමාජයක් වෙනස් කරන්න, සමාජයක යහපැවැත්ම සඳහා මේ රට සාධනීය දිශානතියකට ගමන් කළ හැකි කියන බරපතල දේශපාලන අධිෂ්ඨානයක් සහිත මිනිහෙක් තමයි ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක අද ඉදිරියට ඇවිල්ලා තින්නේ. අනුර කුමාර දිසානායක සහෝදරයා බාරගන්න ඉන්නේ බරපතල අභියෝගයක්. ඒ අභියෝගය ඔය කිසිදු පක්ෂයක තරගකරුවෙකුට තියනවා කියලා අපි විශ්වාස කරන්නේ. ඒ අභියෝගය සඳහා ඔබගේ ශක්තිය අවශ්‍යයි. ඒක තමයි අනුර සහෝදරයා නිතරම කියන්නේ, නිකන් දිනවලා බෑ, කෝටියකින් දිනවන්න. ජාතික ජනබලවේගයේ බලය ඉල්ලන්නේ මේ ගමන් කරමින් තිබෙන මාවතේ මේ විදියටම රට ජනතාව තල්ලු කරගෙන යන්න නෙවෙයි අපි බලය ඉල්ලන්නේ. මොකද මේක තීරණාත්මක ලෙස නව සුබ දිශාවකට හරවන්න ඕන. ලාවට දිනලා හරියන්නේ නැහැ, දිනන එක දිනන්න ඕන. ඉතින් අපි සැලසුම් සාගතව පියවරෙන් පියවර ඇවිල්ලා මේ ජනාධිපති ඡන්දේ ජයග්‍රහණය කරන ව්‍යාපාරේ බවට ජාතික ජනබලවේගය අදපත් කළා. ඔය හැම දිනාටම වඩා මේ රට පිළිබඳවත්, මේ රටේ ජනතාව පිළිබඳවත් ජාතික ජනබලවේගය අපිට වගකීමක් තියෙනවා. ඒ නිසා තවදුරටත් කුඩා කුඩා දීමනාවලින් හරවන්න බැරි තරමේ ජනතා අත්දැකීමක්, ජනතා නැගී සිටීමක්, ජාතික ජනබලවේගයත් එක්ක එකතු වීමක් සිදු වී තිබෙනවා. අනිවාර්යෙන් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයේ නියතයි. මේ විශාල මහජන බලයක් ජාතික ජනබලවේගයේ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ලියන්න, කියන්න, කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මේ රටේ ජනතාව කතරේ ගාලා හදන්නේ ආණ්ඩුවක්, හැදිලා තියෙන්නේ පවුලක්. ඒ නිසා මොකද කරන්නේ? මෙන්න මේ පවුල් ආණ්ඩු කියලා හදපු යුගය අපි අවසන් කරනවා. අන්න සැප්තැම්බර් මාසේ 21 වෙනිදා බාරදෙන වැඩේ සාර්ථක ඉවර කරන්න පුළුවන්. අන්නේ එහෙම 25 දෙනෙක්ගෙන් කැබිනට් මණ්ඩලයක් හැදෙනවා. ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදෙනවා. මන්ත්‍රීවරුන්ට දෙන කා පර්මිට් එක නතර කරනු ඇත. දැන් මම පාර්ලිමේන්තු අවුරුදු 24ක්. මේ පාර්ලිමේන්තු අවුරුදු 24ටම කවදාවත් පොලිසිය මහත්තයෙක්ගෙන් ආණ්ඩුවෙන් ආරක්ෂාවක් අරගෙන නැහැ. ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදිලා මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ වරප්‍රසාද වෙනුවට ජනතාවගේ ජීවිතේ බලා ගන්න රටක් ගොඩනගන ආණ්ඩුවක් හැදිලා ජනතාවට දැන් වුණ වචන නෙවෙයි, දේශපාලකගේ ආදර්ශය වුණා. මෙතර ජාතික ජනබලවේගයේ සංවිධාන කළ තවත් ජනහමුවක් අම්බලන්ගොඩ දී පැවැත්ුණා. අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කරන ජනහමු මාලාවට සමකාමීවයි මේ සංවිධාන කර තිබුණේ. මෙහිදී අදහස් දක්වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, ආර්ථික කඩාවැටීමකින් තොරව ඉදිරියට ගෙන යාමේ වගකීම් බහර ගැනීමට තම රජය සූදානම් බවයි. ආර්ථික කිසිදු කඩාවැටීමකට ඉඩ නොදී ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ වගකීම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවපි වරගන්න. ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයෙන් පසුව වෙන පක්ෂයකට වැඩ කරපු, වෙන පක්ෂයකට ඡන්ද දීපු කිසිවෙකුටවත් නියතුඩකින්වත් හානියක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. හැම දෙනාම අපේ රටේ පුරවැසියන් ලෙස ආරක්ෂා කරනවා. ඡන්දකින් පස්සේ ජයග්‍රහණයේ පොදු පුරවැසියන් භුක්ති විඳින්නේ කොහොමද කියන ආදර්ශයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ලබා දෙනවා. අපේ රටේ පිහිටීම, අපේ රටේ ස්වභාවික සම්පත්, අපේ රටේ මානව සම්පත් ස්වභාවය, මේ සියල්ල සැලකිලට භාජනය කරලා නැවත අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ ආර්ථිකය බවට මේ ආර්ථිකය පරිවර්තනය කරනවා. රට වගේ අටගුණයක මහ මුදක් තියෙනවා, ඒකේ මහා මත්ස්‍ය අස්වැන්නක් තියෙනවා. මේ මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීම සඳහා අපි වැඩපිළිවෙලක් හදන්න ඕන. මේ මත්ස්‍ය අස්වැන්න නෙලන්න අන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ ගැට ගහලා තියෙන හැම බෝට්ටුවක්ම නැවත මූදට ඇවිීම සඳහා අවශ්‍ය වෙන සහන දෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව සරසම තමයි කර්මාන්තේ සහන දෙනවා. පියවරෙන් පියවර මේ රට සුද්ධ කරලා, පිරිසුදු කරලා අනාගතයේ පිළිබඳ විශ්වාසදායක රටක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හදනවා. රට සහ පොදු ජනතාව වෙනුවෙන් දේශපාලනයක් අද අවශ්‍යයි. අන්න ඒක තමයි ජාතික ජනබලවේගය. ඒ නිසා දීර්ඝ කාලයකට පසුව අපේ අතට බලය ලබා ගැනීමේ අවස්ථාව ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ අවස්ථාව අපි හරියට ප්‍රයෝජන අරගෙන සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හදන්න ඕනේ.